අද ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණේ. අපි දන්නවා මේ රටේ සමාජ වෙනසක් වෙනුවෙන් මේ රටේ මේ පවතින දූෂිත මිනිසුන්ට ජීවත් වෙන්න බැරි මේ ක්‍රමවේදය වෙනස් කරන්න වසන්ත මුදලිගේ ඇතුළු විශාල ජනතාවක් මේ රටේ පාරට ආවා. හැබැයි අද ඒ වසන්ත මුදලිගේ සහ සිරිධම්මහාමුදුරෝ මේ මාසේ 18 වෙනිදා වෙනකොට දවස් 90ක් හිරගත කරලා තියෙනවා. කිසිම නීතියක් නැතුව, අවනීතිකව, කිසිම හේතුවක් නැතුව. දැන් මේ අපි ඊයේ දවසේ UN එක ඉදිරිපිට මේකට විරුද්ධ උද්ඝෝෂණයක් කරා. හැබැයි UN එක ඉදිරිපිට නිසා පොලිසිය සෑහෙන එක නවත්තන්න මැදිහත් වෙන්න හැදුවා. UN එකේ නිලධාරීන් මැදිහත් වෙලා ඒක මර්ධනය කරන්න දුන්නේ නැහැ. හැබැයි අද දවසේ මේ අම්මාවරු දෙන්නෙක් විතරක් මහපාරේ අද මේ සිරිධම්මහාමුදුරුවන්ගේ වසන්ත මුදලිගේ ෆොටෝ එක අරගෙන ආවා කියලා පොලිස් අත්අඩංගුවට ගන්නවා. මේ රට අද කොතනද තියෙන්නේ? වසන්ත මුදලිගේ සිරිධම්මහාමුදුරුවෝ කියන්නේ ප්‍රභාකරන්ද? එහෙම නැත්නම් මේ රටේ මිනී මරපු, මංකොල්ල කාපු, මේ රටේ ජාතික දේපළ විනාශ කරපු, එහෙම නැත්නම් මේ රටේ මහජනතාවගේ බදු මුදල් මංකොල්ල කාපු හොරුද? නැහැ. මේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරපු තරුණ භික්ෂුවක් සහ තරුණයෙක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, ඔවුන්ගේ ෆොටෝ අරගෙන යෑම තමයි මේ අම්මාවරු අත්අඩංගුවට පත් වීමේ එකම හේතුව. ඉතින් මේ රටේ අද නීතියක් නැහැ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ, මේ රටේ මිනිස්සුන්ගේ නිදහස නැහැ, භාෂණයේ නිදහස නැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ලු. හැබැයි මේ රටේ මිනිස්සුන්ට අද ගම්මාන වලට ගියම අපි දන්නවා මන්ද පෝෂණය හැදිලා දරුවන්ට පාසලට යากන්න විදියක් නැහැ. ඒ වගේම මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙයක් නැහැ. ඉදිනදා කුලී හම්බ කරගෙන කාපු මිනිස්සු අද එක වේලයි කන්නේ. මේ රටේ ඉතාමත්ම දරුණු ආර්ථික ප්‍රපාතයක වැටලා තියෙන්නේ. මෙන්න මේව දැනෙන මිනිස්සු, මේ රටේ ප්‍රශ්න දැනෙන මිනිස්සු අද මේ එක්කිනා දෙන්න හරි එකතු වෙලා මේ ක්‍රමවේදයට විරුද්ධව මහපාරට එද්දී අද ආණ්ඩුව තමන්ගේ මර්ධනය යොදවලා තියෙනවා. පොලිසිය ඇතුළු තමන්ගේ තමන් ආරක්ෂා වෙන්න ඕන කියලා හිතන මේ 225ගේ ආරක්ෂා විතරක් හිතන මේ නිලධාරීන් මේ ජනතාවගේ මානව අයිතිවාසිකම් අද කඩාකප්පල් කරලා තියෙනවා. ඒක නිසා අපි මේ රටට කියන්නේ, මේ රට ඉතාමත්ම අඳුරු සහගත තැනක තියෙන්නේ. මේ රටේ ජනතාව ඉතාම බරපතල සත්‍යකරණ අනිවාර්යයෙන්ම මුහුණ දෙනවා. දැන් මේ ඉදා වේල හම්බ කරගෙන ඉදා වේල පිටරටවල වලින් හිඟා කාලෙම ජීවත් වෙන්නේ මේ ක්‍රමය පවත්වාගෙන යන්න බෑ මේ විදියට. ඒක නිසා මේ මිනිස්සු එළියට එන්නේ. ඒකින්ද ආදරණීය ජනතාවට අපි කියන්නේ මේ தත්ත්වයේ ඉවසන් ඉන්න එපා, මේ මර්ධනයේ ඉවසන් එපා. මේ සාධාරණ හේතුන් එක්ක මේ මිනිස්සු මහපාරට ඇවිල්ලා තියෙන්නේ. මේ සියල්ල පිටපසින් ඉතාම සාධාරණ යුක්ති සහගත ඉල්ලීම් තියෙන්නේ. අපි කියන්නේ ඉතාම අසාධාරණ විදියට අත්තරංගුට අරගෙන ඉන්න මේ වසන්ත මුදලිගේ ඇතුළු සිරිධම්මහාමුදුරුවෝ ඇතුළු රට පුරාමින 3000කට අධිකව අරගලයට දායක වෙච්ච සමාජිකව වාම නිදහස් කරන්න උන්ට යුක්තිය විමුක්තිය ඉන්නලා තමයි මේ සටන් වදින්නේ. මේ සටන් ඉතාම සාධාරණයි. අපි පොලිසියට කියනවා මේ අපේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකින්න පොලිසියක් තියෙන්නේ, හමුදාවක් තියෙන්නේ, ජනතාවත් එක්ක හිටගන්න කියන ඉල්ලීම තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. කොහොමද?